ශ්‍රීලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර T20 තරගාවලියේ තරග තුනකට සෙල්ලම් කරන්න හිටපු ලොකී ෆර්ගසන්ට ඒ අවස්ථාව අහිමි වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. ලෝකස්ලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නෙක් විදිහට ඉහළින්ම හිටපු ලොකී මේ වෙද්දී ලෝකයේ ඉන්න වේගවත්ම පන්දුයවන්න කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. ෆර්ගසන්ට ශ්‍රී ලංකාව එක්ක තරගාවලිය අහිමි වෙන්නේ මාපටැඟිල්ලේ ඇති වුණු ආබාධයක් නිසා. ෆර්ගසන් කණ්ඩායමෙන් ඉවත් වුණත් ඔහුගේ තැන්ට මේ වෙනකම් ආදේශකයක් නම් කරන්න නවසීලන්ත ක්‍රිකට් බලධාරියෝ තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර T20 තරගාවලියට කලින් තිබුණු පුහුණු වීම අතරතුරේදී තමයි ෆර්ගසන්ගේ ඇඟිල්ල ආබාධයකට ලක් වෙන්නේ. නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙක් කියන්නේ ෆර්ගසන්ට තවත් කාලයක් ක්‍රිකට් ගහන්න බැරි වෙයි කියලා. ලොකු පාඩුවක් එයාට සෙල්ලම් කරන්න බැරි වෙන එක. එයාට නවසීලන්තයට යන්න වෙයි. සාර්ථක ලෝක කුසලාන තරගාවලියකින් පස්සේ මේ විදිහේ ආබාධයක් වුණ එක නම් ලොකු පාඩුවක්. කොහොමුණත් ඇඟිල්ල සනීප වෙන්න සති 4ක් 6ක් වගේ කාලයක් යයි. එංගලන්තයේ නොවැම්බර් මාසයේ ආරම්භ වෙන T20 තරගාවලියට ෆර්ගසන් සෙල්ලම් කරන එක තමයි මීළඟ අභියෝගය. නවසීලන්ත පුහුණුකරු කියන්නේ ෆර්ගසන් වෙනුවෙන් ආදේශකයක් ශ්‍රී ලංකා තරගාවලියට නම් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා. අපිට ශ්‍රී ලංකාව එක්ක තරගාවලියට නම් ආදේශකයක් ඕන වෙන එකක් නැහැ. මොකද අපේ ඉන්න සංචිතයෙන් පුළුවන් වෙයි මේ තරග ටික සෙල්ලම් කරන්න. අපිට ඒ විශ්වාසය තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.